විශේෂයෙන්ම රටේ සිදුවෙන කැලෑ සංහාරය තුලින් අපේ රටේ විවිධ පරිසර පද්ධතින්වල බරපතල හානිකර බලපෑම් සිදුවෙන සතා සිව්පා වගේ වාසස්ථාන අහිමි වීම තුලින් අලිමිනිස් ගැටුම එන්න එන්නම වර්ධනය වෙන බරපතල ප්‍රශ්නයක් බවට නිර්මාණය වෙලා තිබෙනවා. ගොඩබිම් සම්පත් වගේම විවිධ මිනිස් ක්‍රියාකාරකම් තුලින් සමුද්‍රීය ස්වභාවික සම්පත් විවිධ හානිකර තත්ත්වයන් වලට මුහුණ දෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුල රටක් හැටියට දීර්ඝකාලීනව අපිට හිතන්නට සිද්ධ වෙලා තිබෙනවා. කොයි වගේ රටක්ද අපි අපේ මතු පරම්පරාවට දායාද කරන්නේ? කොයි වගේ ආකාරයටද ලෝක පාරිසරික අභියෝගවලට අපි රටක් හැටියට ඒ අභියෝග ජයග්‍රහණය කරන්න අපි කටයුතු කරන්නේ. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් හැටියට හරිත ප්‍රතිපත්ති, හරිත ක්‍රියාදාමයන්, ඒ වගේම හරිත වපසරිය කේන්ද්‍ර කරගත් තිරසර සංවර්ධන රටාවක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල ඒ ආරම්භ වන්නේ මේ සමගි ජන බලවේගයත් සමග. සමගි ජන බලවේගයෙන් පටන් ගන්න මේ වැඩසටහන අපි අදහස් කරනවා රටේ සියලුම දේශපාලන පක්ෂ ඒකරාශී කරගෙන මේ වැඩසටහන පක්ෂයක වැඩසටහනක් පමණක් නොව රටේම වැඩසටහන බවට පරිවර්තනය කරලා සෑම දිනාගේම එකමුතු භාවය තුළින් මතු පරම්පරාවට පරිසර හිතකාමී පරිසර ශක්තියින් වලින් පෝෂණය වූ රටක් දායද කිරීම අපේ ඒකායන අභිප්‍රායයි කියන එක කියන්නට කැමතියි. ලෝකේ පළවෙනි හරිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට එන්නේ 1979 ඩැනියෙල් බ්‍රලාස් ස්විට්සර්ලන්තේ. ලෝකයේ තුල හරිත දේශපාලන පක්ෂ එකතු වෙලා ගොඩනගලා තියෙන ග්ලෝබල් ග්‍රීන් සංවිධානයට අපි අපේ අයදුම් පත්‍රය තව නොබෝ දිනකින් අපි ඉදිරිපත් කරනවා. අපි ඒ අනුව ග්ලෝබල් ග්‍රීන් සංවිධානය තුල සමාජිකත්වය ලබා ගන්නවා ලංකාවේ හරිත පක්ෂයේ විදියට. ලෝකයේ තුල හරිත දේශපාලනයේ ප්‍රධාන කාරණා බවට පත් වෙලා තියෙන සමාජ සාධාරණත්වයත් පරිසරවාදයත් විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් තොර දේශපාලනයත් සමානාත්මතා ජාති ආගම් කුල ගෝත්‍ර පන්ති පැලැන්ති ભેදෙන් තොරව නව්‍යකාරක සමාජයක් සඳහා සමබල සංවර්ධන ක්‍රියාදාමයක් ඔස්සේ ඉදිරියට යාමයි අපේ බලප බලයට එන දේශපාලන පක්ෂ මේ සම්පත් විනාශ කිරීම ඔස්සේ තමන්ගේ සාක්කුව තර කර ගැනීම සිදු වෙනවා. මේ වර්තමාන රජයේත් බලයට ඇවිල්ලා පළවෙනියෙන්ම කරපු දේ තමයි වැලි පර්මිට් පස් පර්මිට් ඉවත් කළා. මේ රටේ අහිංසක සතුන් විශේෂයෙන්ම අලි වසරක් තුල 400කට වැඩි ප්‍රමාණයක් මරා දමලා තිබෙනවා. ඒ වගේම අලි නිසා අලි මිනිස් ගැටුම නිසා මිනිස් ජීවිත 120කට වැඩි ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. එහෙමනම් මේ ප්‍රශ්නේදී අපි සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න අවශ්‍ය කරන ක්‍රියාදාමය කරන්නට අවශ්‍යයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.